මේ නිශ්චත මහොතමෙන විට ඩෑනගම්ගේයට විරුද්ධව කොළම මයිස්ත්‍රත් අධිකරනේ නඩුවක් පැවරිලා තියෙනවා. මේ නඩුව පැවරලා තියෙන්නේ කූට ලේඛන සැකසීම සහ. එවගේම පියාජ තොරතුරු ඉදිරිපාත් කරලා ලංකාවේ පාස්පෝට් එකක් ගැනීම සම්බන්ධය. විශේෂයම ඔබ දන්නවා පවතින නීතියනුව කූට ලේඛන සැකසීම බර පතලවරද. අනිත්කාරණය තමයි ගුවම් ගලපත් සම්බන්ධෙන් වංචාවක් කල්ලා තියනෙනකොට. ඒ මනුෂ්‍යය අයිංසක මිනිියෙන්නන් සාමාන්‍යයෙන් ඇතුළට දාලා නඩුව අවසං වෙන තුරුම ඇතුළ තියෙනක තමයි අපේරට සාමාන්‍ය සම්ප්‍රදාය. හැබේ මේකට පිටිංගිල්ලා සූකරවන්සවයේජයට දැම්ම. වට මත ඇති සූකරවන්සේ ඒදා මන්ටාන්නය ගුවන්තොට පොලේතිී අත්තඩංවට ගත්තේ ෆාස්පෝට් එකක් ලංඟතියාගැනීමේ වර්ධට. හැබැයි යහපාලන ආ්ඩුවේ කාලකන්නේිකම නිසා. විමල් වීරවන්සට පෑගානක්ක ඇතුළට කිසිදුම් කර්දරයකින් තොරව එලියට එන්න ලැබුුණ. අදමෙනකොට ඩයිනාගමගේත් ලංකාවේ ප්‍රවශ භාවයක් නොමැතිව කූට ලේඛන ඉදිරිපාත් කරල තමයි ලංකාවේ මේමෙනකොට ප්‍රවැසිෙක් බව ඔප්පු කර ගැනෙයින්නේ. අනිකාර්ණය තමයි ඇය කූට විදියට හත් සකස් කරපු ජාතික හැඳුනුම් පත් වගේම කූට විහයට සකස් කරපු බ උපෙන් සාතිකත් පාභචක්්ිරමින් සිටිනව. මිතෝරනිම අදාල සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්සේ කොළඹ දිිෂ්ටන්කෙන් තරක කරපු අපේක්ෂකෙක් විසින් රාස් පොලසිට කනලද පැමිණිල්ල අනුව ත්‍රාස් පොලිසිය පෞ්්‍ය කාලේ පුරාම තරීක්ෂණ පැවැත්තුවා. අවසානයේිය ඔවුන් පම පරීක්ෂණ අවසන් කරලා මයිස්ත්‍ර තුසාාවිය ඉදිරියේ බීවාර්තාවක් ගොුණු කරලාති වෙනවා. මිට්ටෝරණී මේ කාල කනි තත්වයේ බොහොම පැහැදිලිබ සද දැන ගෙන හිටිය. දන්න පහොගේ කාලේ කැන විස්මනි න්ුකෙන් වස්ථා සංශෝධනයට පැර. බොහම පැහැදිලිව දිිත්්ත පුරවැසි භාවයක් තිබෙන කෙනකට මේරටේ මන්ත්‍රීකමත් දරන්න බැහැයි කියෙන නීතියක් තිබ්බ. හැවයි එදා සදිිත් පේමදාස තමන්ගේ ගෑනිගේ වචනයට නැමිලා. ඒම නැත්තම් නීතිය නමලා දයනගමගේ නීති විරෝධී ආකාරයට පාර්ලිමින් තුටේ වවා. විශසම ෛයින ගමිගේ කියල කියනෙක් කිසුම චන්ද පදනමක් නැති අම් මන්්ඩිකෙනෙක්. අද වෙන කොට කොන්දේසි ිරහිතව ගොටාබේ රාජපක්ෂගේ ජොක්කු අපුල්ලන කාලකනිිගෑනී මිටෝර්ණ එදා විපක්ෂයට දීපුූ චන්දටික මංකොල්ල කාල අවසානදී විසිවෙනි සංසෝධනය සම්මත කරන්න දයින ආණ්ඩුවට සම්බන්ධ වන. හැබයි ඩෑන බලාපපුරොත්තුනු දිියයටයට ඇමතිකමක් ලැබුණේ නැහැ. හැබැයි ඇ දිගෙන් දිගටම කැතවිගහට කඩේයනවා. මේ වෙනකට ඩිලා තිබවන කාරණය තමයි ඩෑයනගේ මිනි හට මේ වෙනකොට බොෝ දේබල් ආ්ඩුවෙන් ලැබ මින්ති බෙනවත් කසේ වෙතත් දෑනගමගේෙක් මේ කරලා තියෙන කුපාඩි වැඩේ සජත් දැනගැෙන හිටියා. විශේෂයම සजित जाතික ලෑස් ටවෙන්න් ඩයන ගමගේ ඉදිරිපත් කිරීම සම්බන්ධීෙන් මේ වෙනකොටත් සජි්‍ය පක්ෂ මිනිස්වීනේ දර්නු කලකිරීමක අනිත් කාරණය තමයි ඩෑනට සජित බය ඇයි කියන ප්‍රශ්නය බෝ දෙනෙක් අහන කාරණය. ඒේතත් මේ නිච්චේත මහොට වෙනවීට. පවතින නීතිය නිසි ආකාරව ක්‍රියාමකුුවොහොත් අනිවාර්යෙන්ම ඉදිරි සතිකිහි පැෑතුළෙත දෑන අත්හඩංගුට ගැනීමට නියමිතුව ති බෙනවා ඒවගේම ඒ අත්තඩුන්ග අආරගෙන පවතින නීති අනුව ක්‍රියාම්මකු වොහොත්, අනිවාර්යෙන්ම ඇගේ මන්ත්‍රී දූරය පවා ඇහිමි වෙනවා. හැබැයි මේ වෙනකොට නඩු තාාම් දුරන්ගේ බඩු තාාම්දුරන්ග කිය ත්වක තයි පවති. මේ වෙනොට ගෝටලට හීල ඕනෑම කරෙුකුට කොන්දේස් විරහිතව ඕනෑම අපරාධයක් කරලා බේරීමේ හැකියාවත්ති වෙනු. එනිසා බොහෝදුරට ඩයින ගමගේ බේරගන්න අනිවාර්යම ගෝට මැදිියහත්වීමට තිබෙන ඊට කඩවැෑඩි. ඒත් මේ පවතින මොහොතේදී ගෝටට අවශ්‍ය කරල තිබෙනවා තමන් නීජට ගරු කරන මිනිහෙක් කියලා පෙන්න්නන්න. මේ සඳහා? ගම්මහොතගඩි ඩයන ගමගේ බිල්ලට දෙන්නට ඉඩැතිබෙනවා. ඒ මෝනොත් අනිවාර්රයම ඩයන ගමගේට හිරගෙදර තපින්න්න සිද්ධනවා කියනක තමයි නීචශිෂස්ත්‍රයේ බොහෝදනේ පවසාන්න. ේවිතක් මිට් ෝර්ණ දවසිින් දව සපේරට යනවා බල්ලට. බල්ලො පාලිනේටයනවා. අපේ රට පීඩි ගනිකාවෝ හිරගදර යමනකොට සුපරි ගනිිකාවෝ පාර්ලිමේන්තුවෙනවා. මයි යින ගම ගේලවගේ අම්මන්ඩිලට පාර මේන්තයේ අසුක් හිමි වෙලා ති බෙන්. මේ කාල කණි ක්‍රමේ වස් කරන්න පුළුව ඔබට අත් මටත් මොකද විදායක් වස්ථාය ති කරන්න බලය මත්්‍යයන ට පරමාදිි පත්ති තියන ට. එමිනිසා මේ කාල කනිි ක්‍රමේ වෙනස් කරන්න පුළුවන් පුද්ගල වෙන සාක් නැමයි ප්‍රතිපත්තිමේ වෙන සක් කල හැකි සමාජ දේශපාල ක්ඩෑයමක් සමග පි පෙ ග පත් කර බෙන් ස ගන්න්න. अब जय जाए